අද මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ උසස් පෙළ ආර්ථික විද්‍යාව බහුවාර ප්‍රශ්න පත්‍රයේ බොහෝ විට අහන පාලින සංඛ්‍යා දත්ත කිහිපයක් පිළිබඳව. රටක දළ ජාතික ආදායම ඒ රටේ ජනගහනයෙන් බෙදුවට පස්සේ ඒ රටේ ඒක පුද්ගල දළ ජාතික ආදායම හෙවත් ප්‍රතිශීර්ෂ දළ ජාතික ආදායම ලැබෙනවා. ශ්‍රී ලංකාවේ නම් ශ්‍රී ලංකාවේ දළ ජාතික ආදායම රුපියල් ලක්ෂයක් ලෙස ගණනය කළාට පස්සේ ඒක ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් බෙදුවට පස්සේ එක් පුද්ගලයෙකුට බෙදිලා වෙන්වෙන ප්‍රමාණය අපි කියනවා ඒක පුද්ගල දළ ජාතික ආදායම නැතිනම් ප්‍රතිශීර්ෂ දළ ජාතික ආදායම කියලා. ලෝකීය සමස්තයක් ලෙස ගත්තම ලෝක බැංකුව ලෝකයේ විවිධ රටවල් පදනම් කරගෙන ලෝකයේ රටවල් පදනම් කරගෙන ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් රාගයක් ලෙස ගන්නක ඒ රටේ මුදල්ලයකින් ඒ රටේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ගණනය කරලා ඒ රටවල් වල මුදල්ලයකේ සමග ඩොලරේ හුවමාරු වන අනුපාතයෙන් බෙදලා සෑම රටකටම ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් අගයක් ලෙස ගණනය කරනවා. අන්නේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් අගය පදනම් කරගෙන ලෝක රටවල් කාණ්ඩ හතරකට ලෝක බැංකුව විසින් වර්ගීකරණය කරනවා. මොකද්ද කාණ්ඩ හතර? පහළ ආදායම් ලබන රටවල් low income countries, පහළ මැදි ආදායම් ලබන රටවල් අපිට කියන්න පුළුවන් lower middle income countries, ඉහළ මැදි ආදායම් ලබන රටවල් upper middle income countries, ඉහළ ආදායම් ලබන රටවල් කියලා high income countries කියලා රටවල් වර්ග හතරකට බෙදනවා ලෝක බැංකුව විසින්. අපි සිංහලෙන් කිව්වොත් පහළ මැදි ආදායම් ලබන රටවල් පහළ ආදායම් ලබන රටවල් පහළ මැදි ආදායම් ලබන රටවල් ඉහළ මැදි ආදායම් ලබන රටවල් ඉහළ ආදායම් ලබන රටවල් කියලා රටවල් වර්ග හතරකට බෙදෙනවා. ඒ බෙදන්නේ ඒ රටේ ඒක පුද්ගල ආදායම සමස්තයක් ලෙස සැලකිලට අරගෙන ඩොලර් රටේ සැලකිලට අරගෙන බෙදෙනවා. අපිට 2024 විභාගෙට පිවිසෙනකොට 2023 දක්වා දැනට ලෝක බැංකුව විසින් එළියට ඉදිරිපත් කළ තියෙනවා. ඒ වගේම 2022 දක්වා ඉදිරිපත් කළ තියෙනවා. සාමාන්‍යයෙන් මෙතෙක් කල යම් අවුරුද්දක බලන්නේ කාලීන දත්ත කියලා බලන්නේ ඊට කලින් අවුරුද්දට පෙර අවුරුද්දේ කාලීන දත්ත තමයි ඒ විභාගෙට බලන්නේ. උදාහරණයකට ගත්තොත් 2023ට බැලුවේ 2023 උසස් පෙළට ළමයිගේ විමසුවේ 2021 දත්ත. 2022ට විමසුවේ 2020 දත්ත. එහෙනම් 2023ට 21 නම් 24ට 22 දත්ත වෙන්න ඕන. නමුත් අපිට ගැටලුවක් තියෙන්නේ මේ ප්‍රශ්න පත්‍රයේ හදන මට්ටමට එනකොටත් ලෝක බැංකුව ඒ දත්ත ඉදිරිපත් කළ අවසන් 2023 ජූලි වෙනකොට 2023 දත්තත් ඉදිරිපත් කළ ඉවරයි. 2022 හෝ 23 විභාගෙදී අහනවා ඒක පුද්ගල ආදායම පදනම් කරගෙන ලෝක බැංකුව රටවල් වර්ගීකරණය කරන්නේ කෙසේද කියලා. එතකොට බලාපොරොත්තු වුණේ සංඛ්‍යා දත්ත සැලකිලිද නොවෙද මෙන්න මේ වර්ග හතර විතරක් සිසුන්ගෙන් බලාපොරොත්තු වුණා. පහළ මැදි ආදායම් ලබන රටවල් පහළ ආදායම් ලබන රටවල් පහළ මැදි ආදායම් ලබන රටවල් ඉහළ මැදි ආදායම් ලබන රටවල් සහ ඉහළ ආදායම් ලබන රටවල් කියලා රටවල් වර්ග හතර විතරයි ඒ පිළිතුරේ බලාපොරොත්තු වුණේ. මට හරියටම වර්ෂයේ මතක නැහැ බොහෝ විට 2023 වර්ෂය වුණා මේ ලෝක බැංකුව ඒක පුද්ගල ආදායම අනුව රටවල් වර්ගීකරණය කරන්නේ කෙසේද කියලා වර්ග හතරට විතරයි අපි ලකුණු දුන්නේ. නමුත් අපි සංඛ්‍යා දත්ත සැලකිලට ගන්න ඕන. මම බෝඩ් එකට දාලා තියෙනවා මේ ලෝක බැංකුව ඒක පුද්ගල ආදායම මත රටවල් වර්ගීකරණය කිරීම. හැබැයි ඒක පුද්ගල ආදායම අපි ගණනය කරන්නේ ඩොලර් රාගයක් ලෙස. ඩොලර් රාගයක් ලෙස ලැබෙන ඒක පුද්ගල ආදායම අනුව තමයි රටවල් වර්ගීකරණය තියෙන්නේ. 2022 අවුරුද්දේ ජූලි වල තමයි දත්ත ඉදිරිපත් කළ දීනේ ලෝක බැංකුව. පහළ ආදායම් ලබන රටවල් කියලා ලෝක බැංකුව කියන්නේ ඩොලර් 1085ට වඩා අඩු නම් යම් රටක ඒක පුද්ගල ආදායම 2022ට අනුව ඩොලර්
1085ට වඩා අඩු නම් ඒ රටවල් අපි කියනවා පහළ ආදායම් ලබන රටවල් කියලා. හැබැයි 2023දී ඒ අගය ඉහළට ඇවිල්ලා තියෙනවා. 2023 ජූලි වාර්තා අනුව කියන්නේ ඩොලර් 1135ට වඩා අඩු නම් ඒක පුද්ගල ආදායම ඒ රටවල් පහළ ආදායම් ලබන රටවල් කියලා. පහළ මැදි ආදායම් ලබන රටවල් කියලා වෙන් කරලා තියෙන්නේ 2022ට අනුව ඩොලර් 1086ක් 4255ක් අතර අගයක් ලබන රටවල් අපි කියනවා පහළ මැදි ආදායම් ලබන රටවල් කියලා. මේ 2022 පදනම් කරගෙන 2023 ඒ අගේ වැඩි වෙනවා ඩොලර් 1136ක් 4465ක් අතර ඒක පුද්ගල ආදායමක් ලබන රටවල් තමයි 2023 දත්තානුව පහළ මැදි ආදායම් ලබන රටවල් කියලා වර්ග කරන්නේ. ඒ වගේම 2022 දත්තානුව ඉහළ මැදි ආදායම් ලබන රටවල් කියලා වර්ග කරන්නේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4256ක් 13205ක් අතර අගයක් ගන්න රටවල් අපි කියනවා ඉහළ මැදි ආදායම් ලබන රටවල් කියලා. හැබැයි 2023 දත්තානුව ඩොලර් 4466ක් 13845ක් අතර අගයක් ලබන රටවල් අපි කියනවා ඉහළ මැදි ආදායම් ලබන රටවල්. ඉහළ ආදායම් ලබන රටවල් කාණේට අයත් වෙන්නේ 2022 දත්තානුව 13205ට වැඩි රටවල්. ඒක පුද්ගල ආදායම ඩොලර් 13205ට වැඩි රටවල්. 2023 යගේ වැඩිවෙලා තියෙනවා 13845ට වැඩි රටවල්. ඉතින් මට ඔයාලත් එක්ක ඔයාලට පැහැදිලි කරන්න වෙන්නේ 2022 දත්තත් මතක තියාගන්න. මේ රටවල් වර්ග හතර ඒක පුද්ගල ආදායම ඩොලර් රගය අනුව ලෝක බැංකුව රටවල් වර්ග හතරකට බෙදෙනවා. ඒ වර්ග හතර හඳුනා ගන්න. පහළ ආදායම් ලබන රටවල්, පහළ මැදි ආදායම් ලබන රටවල්, ඉහළ මැදි ආදායම් ලබන රටවල් සහ ඉහළ ආදායම් ලබන රටවල්. මෙතින්දී හොඳටම තියාගන්න මැදි ආදායම් ලබන රටවල් කියලා අහුවොත් අපිට තියන්න වෙන්නේ 2022 දත්තානුව ඩොලර් 1086ක් 13205ක් අතර අගයක් ඇති. ඇයි හේතුව මේ වර්ග දෙකම මැදි ආදායම් ලබන රටවල් කාණ්ඩයට තමයි අයත් වෙන්නේ. එහෙනම් මම ආයෙ ඔයාලට පැහැදිලි කරන්න ලියා ගන්න එක පහළ ආදායම් ලබන රටවල් ඒක පුද්ගල ආදායම 2022 ඩොලර් 1085ට අඩු රටවල්. පහළ මැදි ආදායම් ලබන රටවල් ඒක පුද්ගල ආදායම 1086ක් 4255ක් අතර. ඉහළ මැදි ආදායම් ලබන රටවල් ඩොලර් 4256ක් 13205ක් අතර. ඉහළ ආදායම් ලබන රටවල් ඩොලර් 13205ට වැඩි රටවල්. එහෙමනම් ඒක මත තියාගන්න 2022. 2023 දක්වාත් මහාචාර්යවරු ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේ වාර්තාවල් තියෙනවා. අපේ සැසිවලදී කතා කරලා තියෙනවා. පහළ ආදායම් ලබන රටවල් 1135ට වැඩි රටවල්. පහළ මැදි ආදායම් ලබන රටවල් 1136ක් 4465ක් අතර රටවල්. ඉහළ මැදි ආදායම් ලබන රටවල් ඩොලර් 4466ක් 13845ක් අතර රටවල්. ඉහළ ආදායම් ලබන රටවල් 13845ට වැඩි රටවල්. පැහැදිලි තේරුම් ගන්න වඩාත් වැදගත් ඔය 2022 සහ 23 කියන සියලු දත්ත මතක තියාගත්තොත් වඩා හොඳයි. බොහෝ විට අහන්නේ 22, බොහෝ විට අහන්නේ 22. මෙන්න මං මගේ අතේ තියෙනවා 23 23 උසස් පෙළ පේපරේ 23 උසස් පෙළ පේපරේ 9 දෙවෙනි ප්‍රශ්නේ, 9 වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස. ලෝක බැංකුව එක්සත් ජනපද ඩොලරයෙන් මැනෙන ප්‍රතිශීර්ෂ දළ ජාතික ආදාය. මං කිව්වනේ ඒක පුද්ගල ආදායමට කියන තව නමක් තමයි ප්‍රතිශීර්ෂ දළ ජාතික ආදායම. මෙන්න කියලා තියෙනවා 9 දෙක. ලෝක බැංකුව එක්සත් ජනපද ඩොලරයෙන් මැනෙන ප්‍රතිශීර්ෂ දළ ජාතික ආදායම පදනම් කරගනිමින් රටවල් කාණ්ඩ 4කට වර්ග කරයි.
එම කාණ්ඩ හතර කවරේද? දොර ගිය අවුරුද්දේ ලකුණු හතරක් දුන්නේ මේ වර්ග හතරට විතරයි. සංඛ්‍යා දත්ත ඇහුවේ නැහැ. අඩු ආදායම් ලැබුණ රටවල් මම මේක දැම්මේ පහළ ආදායම් ලැබුණ රටවල්. මේක අඩු ආදායම් ලැබුණ රටවල්. පහළ මැදි ආදායම් ලැබුණ රටවල්. ඉහළ මැදි ආදායම් ලැබුණ රටවල්. ඉහළ ආදායම් ලැබුණ රටවල්. මේක පහළ ආදායම් කියලා කිව්වේ අඩු ආදායම්ම තමයි. හැබැයි බහුවර්ණවලදී අහන්නේ ඉහළ මැදි ආදායම් ලැබෙන රටවල ආදායම් කාණ්ඩය වන්නේ ඉහළ මැදි ආදායම් ලැබෙන රටවල ආදායම් කාණ්ඩය වන්නේ. ඒ වගේ මේ රටවල් කාණ්ඩය දීලා මේ සීමාව අහන්න පුළුවන්. ඒ නිසා වැඩි වැදගත්කමක් ගන්න ලෝක බැංකුව 2022 සංඛ්‍යා දත්ත ඒ වගේම 23ටත් අවධානය යොමු කරන්න. එමනම් වල දන්නවා ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර රකයන් ප්‍රතිශීර්ෂ දළ ජාතික ආදායම් ඩොලර රකයන් ලෝක රටවල් වර්ග කරන්නේ කෙසේද කියලා.